සාදු, සාදු, සාදු නමෝ බුද්ධහය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පංවල් ලොකු සාමීන් වහන්සේට අපගන මස්කාරය වේවා සාදු, සාදු සාදු ගරුතර මහා සංගරත්නෙන් අවස්ථරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පිත්න අදත් ඔබ එකතු වෙන්න වාසනාව ල බන්නේ ධර්මය ආත්‍රා සදහම් කතිකාවත සමඟ ඉතින් ඔබ දන්න අපි මේ සදාහම් කතිකාවත තුළින් නොයෙකුත් ධර්මකාරණ අපි එකක ධර්මකාරණ කතා කරනවා ඉතින් අද අපි කල්පනා කරා කතා කරන්න මේ මනුස්යා ගුඩාක් පින්කර නාසය ධර්මය හපු නැවත පින හරියාකාරව කරගන්න ඇතරම පින ගැන මිට කලිමුුත් අපි කතා කළ තියෙනවා අදකතා කරන්නේ ඒ පිනේ එක කොටසක් එතම දානය ගැන බුදුරණනාාසේ මේ දාානය කියන එක වදාලේ දන්දීම කියන්නේ භාගිතුනාස වදාළ මාතරං ධනය ගැන ඒ දාානය ආනිසංස දන්නවන අතට ගත් අවසාන බත් පිඩ පවා නොදී වලඳන්න ෑැකිව ඒතරම් දානය ආනිසංස තිනාකිවා මේ නිසා පින්ත්නේ ධානය කියන්නේ මහා අනවස්ථීන සැප විපාක ලබා දෙන උතුම් ගුණයක් ඔබ දන්න අපේ ශාසරන් වහන්සේ පෙරුන්දම් පුරන්න ප්‍රථමම උන්වහන්සේ පෙරුන්දම් පුරන්න තෝරගත්තී ප්‍රථමයම ධනය කියන පාර්මිතාව තකට ඒ ධනය උන්වහන්සේ අවසන් කරයි මේ පෘතුවි තලයේ පවා කම්පා කරලා බද්ධත්තර පත්වෙන්න කලින් ජීවිත උන්වහන්සේ වෙශ්සන්තර්ජාතකයේදී මේලෝකී ඉපදින කොටම එපදුනේ තම මවගින් අම්ේ මට දන් දෙන්න මොනහර දෙන්න කියලා ත්‍ර උන්හසේගේ සසරය පුරුදු කරපු දාන චිත්තය උන්වහන්සේට ලදුරු කාලයම ආවා තර උන්නහසේ ඒ ජීවිතයෙන් සමුගනිද්දිත් දානය දුන්නා ලෝක කාටවත් දෙන්න බැරිවිදිට දානය දුන්නා උන්නහන්සීතින් එවිදිරි ධාන දිල තම සම්මා සමුද්ධත්වය පවා පසක් කරේ ඉතින් ඒ දානය ගැන් අපේ ශාසරනාස ගොඩක් කරුණු කරණා අපට කියාදිල තියනවා ධානයක උහොම අපට මතක් වෙන්නේ කන්න බොන්න දෙන දෙයක් එතරයි නමුත් ධානය කියන්නේ එක පැතිකඩවල් වට බෙදල යනවා. ඉති මේ ධනයති ආනිසංස ඔබ ඇහුවත් ධනය ආනිසංස ඔබිගෙන ගත්තුත් ඔබ ඇත්තටම දන් දෙන්න අත් සෝදාගෙන දවී මොක දේ තරම් දානී ආනිසංස තිීන නිසා. ඉතින් අදත් ඒ උතුම් දහම් කාරණ මේ ධර්ම ධානය ගැන ඔබට කියා දෙන්න අපේ ස්වාමින්හස වැඩ ඉන්නවා ඉතින් අපි උන්නහස ප්‍රථමය පිළිගම පාදනවස් කාරපූර්කව පසරය සන්නහස නමුබදධා ඇතුරවා සරණයි නම බුද්ධ තුර සහ ස්වාමෙන් වහස අද අපි කල් අතා කරන්න කල්පනා කරේ ධනය කියන තුම් ගුණාන්ගේ ගැන ධානයක්වාම සාමනස් ඇත්තටම මේ ඒක බෞද්ධ අබෞද්ධ බේදයක් නෑ සමහර දැකලති න වෙනආගම්මල අයපවා දන් දෙනවා. එතකොට සමහරයක් උපතින් එක සුභාගයක් වසින් පිල් ලතිනේ හ දෙන්න හිතෙනවා. ධානය නමුත් ගොඩක් අය ධනී ආනිසංස දන්නේ නෑ ධානයක් පූජා කරදිි සහර ඇත්තරම දැකල තියීම මුොදවයට දන් දෙන්න සල්ලි වේදංකරගෙන වෙහිසිලා ඊට පස්සේ පිරිස එකතු කරගෙන හොඳ ලස්සන්ට ඇතුම් හැඳගෙන වාහන අරගෙන එනවා නමුත් ධාන දෙනම මොතේ හැසිරෙන විද්ධිය සහරයාගේ අදහස් සබි දන්නවා දැකලතින ඒ එයාගේ චේතනාවත් එක් ඒ ධන අපර සිදුුවු අචරර කොච්චර කැපවුණත් වෙහිසුනත් අපට හිතරමක ලොකු අප ාදියයන්න කිය එනිසා මංහිතව සහසම මේ අපි මේ දානය ගැන කතා කරදදී එ මනිසුට සාධාර්නයක් කරන්න නන් එනිසා භාගිත වහන්සේ වදාළ ධර්මයට අනුව අපි අපේ දෙෙන දානය අප පිරිසිදු වෙන්න සහ පිරිසින්දුුවෙන් අපේ මහත් පලවෙන්න කොහොද චේතනාව බලපාන්න අපේ කොහොද ේතන හැසර යුත්තේ කිය ලි විස්ත කළ දුු සම්න නම බුද්ධය. පින්න ස්වාමින් අස් ්‍රද්ධාවත් වාසනාවන්ත පවත්න ධනය පූජා කර ගනිද්දී දැම් බුදුරජාණන් වහන්සේම දේශනා කළ ස්වාමිනස දැන් දානය දෙද්දී හැමෝම එක ම අදහසක් මුල්ලවෙලා දානය දෙනවා නෙමේ සමහරය දානය දෙන්නේ හොඳට කරම කර්ම පල්ලි අදහගෙන දෙනයත් තින්නවා දැ සමහරය දානය දෙනවා කියනවා එකක් තමයි අර කුල පරම්පරාවෙන් ආපුනිුෂා දාාන දෙන අයත් තින්නවා ඒකඇන්නෙ තවන්ගේ එක්කුම් බුතුම්ිත්තු ආච්චිලශීලා දාන දීලා. දෙවාපි වයේ දාාන දීලා. ඉති මෙට නමුත් දානෙ කෙනව බෝධයක් නෑ නිසන්සර ධර්මාසුක අධිරජයත් බෞද්ධවෙන්න කලින් ය පරම්පරගමි සදදුන්න න ධර්මාස්ුක අධිරජත්වයීම දාන් දිලතිවනය රජිකෙනනෙක් හැටියට. එතකොට දැන් සමහර ඒවිීට කුල සිරිතයෙන් ආපපුදේ පවත්වාගෙන යන්ට තමයි කිෙනවා දාන දෙන්නේ එක අපේ මුතු ිත්තු දාන්න දුන්න අම්ම තාතා දාන දුන්න දැංගම පන්සල් දීපුදදානේ ඒ වනත් අ සංගයක්ත් දීපුදානන් අතකරුත්ඒක අපට හොඳනේ මේ කඩා කපපල් කරාව නම මේ වැඩපිළිවල කියලා එයා ධාන දෙන ඇතු කුළ සිරිත පවත්වාගෙන හැට පවත්වා ගැනම් හැටියට තම ඇතනඒ දානෙ දෙන්න. ඇතු ක එක අදහසක්යෙනවා තව සමහරය ධන දෙවා රාජරාජ මහමාත්‍යයාදිිකට්ටිය දාන දෙනවා ඒ කැනෙේ සමාජි ප්‍රභූ පැලන්ති අය රජවුරු සිටුවරු මැතියම තුරු දාන දෙනවා ඇතියහින්ද මේ සමාජබහම පිළිගත් සම්භාවනට පත්වෙච්ච ප්‍රභූ පැලන්ති අටිය ධාන දෙරන ති අපි නොදීඉන්න හොඳ නෑන කියලා. එහෙම කල්පනා කළ තව කොටසත් දානන දෙනවා කියනවා. ඇතවට ඒේකත් තව දාන දීමක්ෙනවා. තව සමාරකට්ටිය දාන දෙන්නේ මේ ශ්‍රමණවරු වයන පිහින කට්ටියේ නෙමේ උනාාදල යන් පින අප තම යන පින කට වෙන පින කටියටිට දැන් උන්ාහසලට උයන්න පීන ඇත නිසා අපි දෙන්න ඕන කෙන් කෙරන ඕොු දෙද නැත එක හොඳ නෑ කියලලා. එහෙමත් දෙනොහැකිව. තව සමාරය මේ ගැරහුම් බියන් දාන දෙනවකුවන් නිදහ පාස විඳින් ද කියලා ඒක දැ මේ ලෝකයේ දානකනික සත්පුරුෂ සම්මතියන් දානම් භික්වේ සපපුරු ස පනත්තම් පඩ්ිත පනත්තන් කල වන මහ දානය සතුරුසය. ඕෝනැත්තුූ පන්්ඩිතව පණෝපු දෙයක් මේ බාල අසත්පුරුෂයන්ගේ පැනවීමක් නෙමේ කල තියෙනන එසි ඒනිසා ගැරහුම් බියෙන් සමහරෑ දාන දෙනව කිය නො මේ දැන් මේ අසල් අසල් ඇත්දන් දෙනවා ගමී අනිත් මනිසු දන් දෙනවා පන්සලට දාන දෙන දැන් අපි දුන්නත්තම මිනිස්ස අපට නිින්දා අපාසර මේ ඕකුන් දාානයක් වැදන ජාතියන්නේ ූ බාන හොට සල්ලිතතිවා දාානයක් දෙන්නේ මේ මහකුන් ලෝභ ජාතියක් කියලා බැන මේ මිනිස්සු නින්දා අපහස කරල තලා ැනුම් හන්න්න බයන දාන දෙනවාකනු එතකොට ඒක තව අදසා ඊළඟට තව සමාරකට්ටිය දාන දෙනවා කියෙනවා මේ දාහන දුන්නා මං ගැන බොම ප්‍රසිද්ධයට පත්වී කලයන් කිීර තිරාවයක් පැතිරීම මේ අමුඳර දාාන දෙන කිරින් දායක කාරකි කියලා මේ ප්‍රසිද්ධී අපේක්ෂාවෙන් දෙනඉන්වක නැබේ ඒත්ති ය අද සමමා ජබල වනවා මිනිස්සු ප්‍රසිද්ධියට දෙනවාන දැ ගොඩම සංහස වී ැතියමතිවර ගඩක් අයි කරන්නේ කරනුවනනි ප්‍රද්ධි ලාගේ ප්‍රසිද්ිය බලන කරනවා එකන්න දැන්ගකට ඒගුල්ලු වියදන් කරන්නේ ඒකින් අපේක්ෂා කරන ප්‍රසිද්ධිය ජනප්‍රියත්වේ ඉතින් එහෙමත් අපේක්ෂා කරලා දාහන දෙනවා. තව සමහර කට්ටිය දාන දෙනවා කියනවා මේ මං මේ දෙන දේවල් මටම පරලෝ සැප විපාක ලබාගන්න අදහසිම්ම හෙම දෙනවා. තික නර්කය එකක් නෙම ඇතරු ඊළගට තව සසාහ දාදන ෙකන මම් දදුුන්න මට හිතර සතුරක්ෙන. ඒම දාන දෙනවා. ඉතින් මේ වගේ නානා අදහස් වලින් යුතුව දානිකන කද සමාජයේ පාවිච්චයන. ඉලට සහරු තමන්ගේ තත්වපෙන්නට තත්දනවාන්නේ අද සාමානය ගොඩා අපි ගතත් දැන් ගම්වල ඊට පස්සේ ධානක් යගතම ඒ ධනින් සමහරු බල බලාපොරොත්තුන මං හොද්දට මේ ගම ඔවන්ට තේරන්න මංග දෙදනවා මේක හොන්ටේ තත්ි කෞද් කියලා තේරය කියෙන ත්‍ර විශල් පසිද්දු ප්‍රසිද් හාහඳරු ඩ මල ඉත හාමුදුරු ස් නම හතලිස් නම පනක් නම් වඩම්මලා ඊට පසු ලොකෝට පිරිකට පූජ කරලා එයාට දැන් ඕන තමා ගැන යන්කිසි අනිත් අයට තමන්ගේ තත්ත්ව පින්න ග්ඩ හෙමත් දෙනවාන අනුන්ට රිදුවන්ටත් දෙනවානේ ඔවුන්ට මං ඔද්දට රිදෙන්න්න දෙන්නේ ධනය කියලා තරකෙටත් දින රය හම දුරන්න මත්ද ම හෙම දෙදවා කියලා ඇතින් මේ වගේ නානා අරමුණ ඔලින් මිනිස්සු දානි දෙනවා එතකට බුදුරන් වන්ස වදාල මේ අතට පිරිසක්කිරවා මසුරුමල්ල කියන්න හිතට කෙලුටක්. ලෝබය කියන්නේ හිතට කෙලුටක් මේ කෙළුට හිත අපිරි සුදු කරන දෙයක් ඉන්ද මේ සිිත පිරිසුදු කරන්න ලෝබෙන්නුත් මසරුමලනොත් කියලා චිත්ත පාර් සුද්ධිය පතා දන් දෙන පිරිසක් කරනවා. එතකටේ චිත්ත පාර් සුද්ධිය පතා දානදීම බුදුරැන්ව සඳලා චිත්ත අලංකාර පිනිිස දාන දෙවා කියලා ිත්තලකාරක මේ ඒකෙන් හිත සුන්දරත්තය පත්වයන පිරිසුදු වෙනවා. ඒළඟට චතුරාර් සත්‍යබෝධ ල්ලක්ක කරන්න දාන දෙනවා. එඒයායටම්පර්ම මේ ධනනි පුරදුරන චතුරා සච්චාබෝධ ලක්කම අබෝධයට යොමේ චීතන් දන්නන මේ දාන ීමට චතුරාහත් චබෝධර කාරවගල ඊට පස්ස යකකිීපපු සමතිවස්සන චිත්තල් ලංකාරේ පිරිස දවකෙනවා ඒක දැන් දානය කනක පුරදුකරාට පස්සේ තමන් හිත මසුරු මලෝරින් පිරිසුදුදෙනවාන පිරිසුදුනාට පස තමන් එයා තමන්ගේ ධානීසිහි කරලා එයාට පුළුව චිත්ත සමාධීපා වඩන් ඒකයි චාගා ුස්සචි කල තියන ඉද ාග ුස්සතති තිය තැන්ගලේ තියෙන. එයා කල්පනා කරනක් වෙනවා මේ මම මසරු මල්ල දුරකුරු පුහිසිතින් ගිහිකෙදර වාශය කරන කෙනෙක් භිගත මල්ල මච්චේරයන චේත සසාආගා රංන්නත් ජාවසති. මතු මල දුරකරපු හිතින්ගෙන්න්නේ මුත්ත චා ගොමන් හොඳරාතයරන සිතින් දන් දෙනවා දාන දෙෙන් අක්ත්සක දගන්නෙ ෙයා මන්ගේ තමාතුරතිෙන චාගේ නම් වෝ ගුණේ අනුස්මරයා මේ අනුස්මරණය කරනවින් අරසස ගටීකාර කුපල්කරවා භාගිත වහසේ තමන් දානී නොකි ර කියයනි ඒ ුමානියන්තික ටා කියන සතුට සසට ඇතරේ ගටිකාල කුම්බල්කරුව මටම සති දෙකක් වගේ අම්මයටට තාතර සතියක් සන්තෝ සිගේෙන මෙයා සති දෙකක් වගේ හොම කොහොමරින් මේ එඒයඒකින් සතුට ලැබවක් කිය නේ භාගතුන් වහන්සේමං ගෙදර ැති ල කාස භාග්‍යව තර සම්ම සමුදුරයන් වහන්සේ ගේ ඇතුළට වැඩලා මේ අර අම්ම තාත්ත අන්දයි ඉතින් ගේ ඇසලට වඩින්ද අම්මයි තාතර පේ නේ ඔය කවුද ඇතුළුටාවේ කියලා නිරචක මෝ කාසුභග්‍යව තරාත් සෑතතාගත බුදුරාණන් වහන්සේ වැඩී කියලා. ඉතින් අම්මට තතරය හරි සතුටි අනේ ස්වාමිණි කාසු භාගතුන් වහන්සේ අපි පුත්‍රිය ඔයල පිහිල තියෙන්නේ පුත්‍රිය එලියට කියා එය රස්සා ඇුට කිහිල්ල ඉතින් කිව ස්වාමිනි ධාන බවිදාගෙන වල දන්න කියලා ඉතින් කාස් බාගොතර සම්මා සබුදුරයන් වහන්සේ උන්වහන්සේ හැන්දාත තරම් පාතිට දාන පුදගත කොම ඉඩද සි එතකොට සාමානින් ගෞතුන් බුදුරන් වහසේගේ ශන බුදුධි බුදුරන්හන් තින ඒවකෙ දෙයක් කවෙච බක් සහ හම්බලනේ ඉතින් ඒක අහල යතුන්ත් දං වලදා පිටත් වුණා එතඩී ශ්‍රාකයන් වහන්සේකිරි සෞතුනනතු විශ්වාසේ ඉතිංඒ ගටිකාර උපාසකයා කොඹල්කරුව මේ ඒ සතිගානක් සතුින් හිටියයගෙන ඒක එති අ හර මසුරුමල දුුකරපු විතින් දනන්න දෙනවා එතකොට ඒ ධනය අනුස්මරණය කලා යා චාගා නුස්තති වඩනු එතු ආර්ශ්‍රාවකය ඇවිදිර මාර්ගඵල අවබෝධය කරාපව යන වෙන. එයින් සහ ආර්යස්්‍රාවකයක ආය මේ ෝකට එන්න ඇකිනවා ඒ ධානය මුල් කරගුණ ධමී දියුණු කරලා එකකැන මාර්ඵල අබෝධයක් කර යනවා ආය මේ කාමලෝකට එන්න ඇකල්. ඇතිගේනිසා ඒ මසුරු මල දුරකරන හිතිං චිත් අල්ලංකාරය පිසි දන්දීමත් චතුරාර් සච්‍යය අවබෝධය ඉලක්ක කරගන්න ධානයකනික පුරුදු කිරීමත් ඔය දානම මේ චේතනාතරින් අග්‍රයිකනු ඒ අග්‍ර චේතනාව තුළ අගර විපාකාර අයාය යනවා කළ මේ දේශනවුලු සඳහගනවා. ඉති ඒ නිසා මේ ධානයකනෙ අප අර හරි විදිහයට අපේ ඒකට අපිගැන චේතනා සම්පත්ති යුද ගණඩුවන මේමං. ොයි දි මේක මට මහත් පලිවි ම හිත යෝද ගන්ඩ තන් අපිතු ලාබසත්කාර වගේදයක් අපක් සම ප්‍රසිදධියයක් අපක්ෂ වන්න අපි දානපාය විචිරන්නේ එයාට තමන්ට රට ලු රටලෝගට තම්මගේ තත්ව පෙන්න්න ඩ මක් ඇතන තියෙනන්නේ. එතකට එයාගේ ඒ කිලිටු වෙලා ඇතන තියෙනවාලන ඔ එකට මහත් පලවීමක් කර යන්නන්නේනේ. ඇමුත් විවාාගතිය නොදාන. එතින් නිසා නා දස්වලින් තමයි මේ දාන ක්‍රියාත් මුන්දැන් ඇතන ගතු අදකල්ලො දට පෙවා සමහරු දන් දෙන්නේ හාමුදුර පාන්සූට වඩින් නැතුවයි නැත්ත බණට වඩින් නැතුවී. එහෙමතම පන්සට දාන දෙන්නේ. එතකොට මේ නැත්තන්ද තදුර සේප කරන්න එනෙ යන තැනුත්ති නට දාන දෙන්නනත පාන්සකොටන ඒහම තින නොත්වන තිනිසා බයිට සහමහර දන් දෙෙනවා අමුදුරුව වඩින් නැති මේ මල්ගයක් කුණාවට පාසකුල ද ගන්නඩත් කළ ඒ බයිටත් දෙන්නවා ඇති ඒදා. මහත් පල බාහන් සංස වෙන්නේක චේතනාව සම්බදධ ගතන අවුලත් තිබි තියනු. ඉතිගේ නිසා හොඳට මේ චේතනාව හසුරු ගැනීම ගුඩාක් වඩගත් ධනයක් කරදදයක් එමයි සංසත සහර තැන්ව ලබි දැකළ තියෙනව මේ යා දානය දෙන්නේ දාන ඉන්නමයාගේ මූලි අරමුණ තමන්ව හයිලයිට්වීම ඇති හෝගේ ඔවක් දක නත මතකට හිතන අපට කකේත. මෙයාට ප්ද කියලමුමකද අවිදන් කකර සල්ල්‍යපරාධී මහන්සි අපරාද කාලය අපරාධී විතට අර හිත හොඳට මෙහෙවගෙන දාන දුන්නොත් ඒඩ නිසන්ස කරල් ලබන පුට සාධාරනයක්ය නො. තවධඇත්තව මටවි සමහස කියන්නේ ඇද තේරුණේ මේ සමහර කියනවන සමනස දානය දෙන්න ඔවුන් ඇහැ මොකද හේතුව දානය දෙන්න දෙන්න ඕක සසර දික්නය එකක් වෙනවා කියලා තැන් ඔයිස්සාහනහ සත්‍රයක් කරම් විස්තර කර එකද පැදිලෝ පේනවානේ දෙදන්න. මේ දානය දෙද්දී ය නිවන කරාමයනුව සසර කෙටිවෙන්ට හේතුවෙන කෙටවෙන් හේතුවවා. තොට අපට පේනවා මේ කිරි ධර්මච්ඥානය නැතිකමයි අවබෝධයක් නැතිකමයි තමයි මේ නිසාතම ඔ ගැරැහිෙම් කුසල්ලොට කරන්නේ මේකගේ දුෘෂ්ට යාහට ගස්්ටිහට ගන්නන්නේ හෙමයි. එතකට සහස මේ සසාහස කියවිදයට අපට තේරෙන්නේ කියන අපේ හිත අකුසලයකින් යටප නොවී තමයි දානය දෙන්න ඕන කියන ලෝබේුවත් ඒවගේ සහර දේසිහ ව නවාන ලාව සත්කාර සත්කාර බලාපුෘරත්තුවයි. වගේ අකුසලලින් යට නොවී අ චිත්ත සම්පත්තිය හොඳට මෙහෙවොත් අන්නයට මහත්ඵල මහනිසංස පිනක් කරගන්න පුුවන් හැබැයිඒ දෙන දානේ ප්‍රමාණ ලොකුවවෙන්න ඔන්න ඇගේ හිතේ තියන පොසත් කමතමයි ලොකුෙන්ට ඕන. ඉතින් ඒවගේ සංස තවයි එකක් මං අහන්න කැමැතිීමේ අපි දානය දෙනවට සමහරය තන් දෙන්න හරි යාසය ඉන්න. එතකොට මේ ඔය මට මතකයි අප ශාසරු වන්සේ වැඩින්න කාල අර කරම මේ කඋපා ලිතුකොහෙදි කියලා ඇ න කියල මහිද සංස් ස්තරාට විස්තර කරයි කත හොදට ත ඉද වගගේ ේ දානට ගැරහ නනි සන්නස මේක ම ධර්මික දානයක් කියලක සමමාධම කියගන මධම ගන. එතකොට ඒක ධානය තමයි නව සාසන සයගේ ගැර හුට ක් කච්චේ ධානිය ප්‍රසංසාර ලක් වන්න මයාගේ අර තිවිිච්ච මේ ආජී පි ද. තර ග හ ධමක න ස මහත් ප . ැ සමහරු දානී දෙනවා ධනේ දෙෙන්ට එයා හම්බු කොල්ල තියන ධනයගත්තන් පස්ස එක්කු භෝග සම්පත් ධාර්මික නෑ අධාර්මකෝ හම්බ කොල්ල තියන්නේ. එතුර සහර ධර්මකව අධර්මකවත් හම්බන හම්බ කර ොෙන එතතුර දැන් අධර්මිකව හම්බු කලට පස්සේයා නූනැතගෙන් ගැරීමට ලක්ක නොකිවා මේ අධාර්මකෝ හම්බු කරා කියකිලා. එතුර අආධර්මක හම්බු කොල්ල දෙනකට ඉන්න. සමහර දාාන දෙනට ජීවිතය ධර්මිකනය හම්බ කරනකද අරක්කු පෙල්ල හල්ලි හම් කරලති හැබැයි දෙනවා ඒකෙන් තම එකොටේ අයඒ සමාජ තත්තය තියයාගන්නන්නේ ඔක්කොමටික වාහගන්න ඊට පස්ස අධාරිමික ව්‍යපාරෝලිින් සල්ලි හම්බ කරනවා ඊට පස්ස කොබිස් ගහල හම්බ කරනවා මේකආධාර්මක හම්බ කල දෙනකට ඇත්තින්නවා ම බුදුරයන් වහන්සගේ ධර්මය තියන්නේ දැ මේකින් අප තේරුම් කරන්නන එහෙම් බල දෙදන්න තමයි ජීවිතල යම් යම් අධාර්මික හම්බ කරපුදේවල් තිරුණවා මම හිතනවා ඒ ානෙ ොදුවන් ොන ට හ ධම පුර දක ම තින පුලන් ඒ මයි දානට අයුතු න් න පුඩ්ඩත් තින දම හමරු එක දන ගට ඔුතු. ඇතකොට දැන් දහරමෙකෝ මහන්සවෙලා ඒ දෙන ධානය තමයින අතිශයි මහත් පල මහන්සංස වෙන්නේ මට හමුණ ලසන කතාවක් ඒක සියලවස්තුේ තිෙන ඉස්සර අනුරාධපුර යුගයි අපි රටේ හිටපු ඒකාලේ සදධහමන් උපාසක උදාන දීලතියෙන් හැටිකෝොද කියන්නේ. ඉට අන්ඩවාතපරයුගේ තිශ්ස කියලා සන්නාලියක්යසන්නලි කන ඇදුම් ැහහි මේේරමාන්තයෙන් ජීවිතච්ච කෙනෙක් බොම දුපත් අහිංස කෙනෙක් කියලකෙන ඕ එතකොට ය රෙදිවනේවා එහම තමක් ලතින්ති මේ සන්නාලය ොම දුකසේකිෙනන ජීවත්වුණේ. හැබැයි මෙයාට තිබුණා හොඳට තුන් සරණය පිහිටපුහිතා දානික දී ඔන්න පින්වාට මතතයාගඩ ඉතාම වැදගත්වනවා තුන් සරණය තමන්ගේ හිතපි හිටා තිබීම සරණ නැතුව අපට මේ කරන. ගොඩා පින් අපට මහත් පල වෙන්න. අදකාල තියන ප්‍රශ්නය මහිතන්නේ එකයි. සරණය හරිට පිහිටලන්නේ සමහට වීදංකරනවා විදන්කරට අරෝමනා හැටට තමන්ගේ චිත්ත ප්‍රසාධ සම්පත්වීම යොද ගන් තේරෙන්නේ. එ ොලි විස්තරක කොවිදර ද සන්න ෙරුන් කෙ ට පට වන දන්න ඒක දැන් අපිගත්තු දංක්ච තෙරවාන් කරේ සරන හොඳ පිහිට අප ප අර සංගය මැනම සීකර ගන්න පුුවන් ගුණ ීකර ගුණු සීහිරගන්න පුලුවන්. ට පත්සේ තෙරුවන් කකිර සද්හ පිටුපික් නරතම කරමකරම් පල විශ්වාසය එන්නේ ඒ පස එයා තමා සාතුර්මාශක ධර්මය අදාහගන සකසා පිළිවෙල කටයහක නොදමන අදසින් ගෞරු උපද්දාගන වෙනත් මේ පටු පරමාර්ත නැතු එකන දානය තමන්ගේ පටු පර්මාර්ත ෂ්ක ගැන පාවිචි කරන්න තුන් සරණය පිට පුක් කෙන ඉතින් එහෙමයි වෙන්න. ඉතින් මේ තිස්ස කියන්නේ සන්නලේ හොඳ පැහදිච්ච සද්හ පිටපුගෙන එයා කොහමද යා ධනය දුන්න කැන්නේ ඒ සරීරයේ දැලි නූලක් ගහලා දෙකට වෙන් කලා කියනවා ඒක හරි ලස්සන එකක් ඒ දැල් නූලක් ගහලකින් අපේ දැන් අර පොල්ලි පලා දීම නූල ගහන්නන්නේ ඒ වගේ සරිරයා පොටත් දෙකට බිඳලතිර නූලකින් දවස පුරාහන් වැඩ කරනවා. එතකොට මේ මේක තියෙන ඉරවඋදාවෙච්ච තැම්පටම් මධ්‍යානය කාල දක්වා යමක් වැඩ කල්ලා හම්බ කරනුවාද ඒක භික්‍ෂු සංගය උදදුසාවයෙන් කරනවා. මධ්‍යයන කාන ඕ උදේ වැඩටන් ගත්තුලේෙන් දලා අපි ත්ත සරර්ල දහවල් දොලා විතර වෙනක් යම කම්කාදී සලිියක්කොම් කරන මේ සංගය අදසාාවයවා කියෙන ඒ සල්ලි. ඉතුරු කොටසය මධ්‍යාන කාලය ඳලලා ඉර අවරට යනකක් ඔය කියන්නේ හවස ඉර හිනකං එයහ රෙදිවියලා හම්බ කරනද යම ඒ අම්ම ඉතාත්තැයි දසා. දෙමා පිත්සා. මේ අවවාගේ ජීවිතයක් ගත කරපු කෙන. ඉතින් කොටසක අම තාතය පෝසන කරන ඉතුරු හරි අඩකින් සංගය පෝසනට මුලි ව ගල න සංගයටට ැබන්න ඇත කොටහස යගෙන් හිලන ඒකනේ. තමන්ගෙන ලකට ෙමඉතිල්ක් එතරනෑ ඉතින් මෙයා සංඝයාට ඇදිමා පෙවෙනනි තම ඒ සල්ලිවෙන් ක්‍රීතිංයායකින් සංඝයාට දෙනවා කොටසකින් එතකොට එයා දෙහෙම ධාරමකු ආරයම කරගත දන්නින් සාමාරධාතත දක්ස නමකට විසි නමගට තිස් නමකට හාතිස් නමකට පහත් නමකට හම දානදී ලතිනවා එතුර ැගර අම ධත්තය මං තන වාහලුුවෙන්ඩ ඇති මයි තාත් පෝසය කර හිටියේ තිය අමට තාතරය දුකයි දැමයා තනිකට ජවිත එක්ගතක නම්ම සාතකපුති දැං ඔය ඔවිදිරි ජීවිතය කතරලා හරි යන්න දැ ඔයා තනිකට අපි දැන්ටිටි වයිසට යනවා මේපුතිය අපි දැන් ඔයාට විවායක් කරන්න දෙන්න කරල දෙන්න මේ ඉතින් ගිහැගී තියෙන ධර්මතාවයක් නැත්තන දැන් ඔයාට අඩුගානය දෙැරිදිර ෙදි පදටි හෝ ණ්ඩ ආතරපායට මේ වැඩලික ගණඩොත් කවුරුව අපිගික සාධයක්ම ගෑල්ලමෙ කල්ල දෙන්න කියලා. ඉතින් ඒට පස්සේ මේක තියෙනවා එතකොට තිස්ස කේරවා අම් මේ මන්නන් මේ කසා දෙයක් බැඳලලා යා ජීවිතයක් ගත කරට කැමතිනෑ. මකද මේ කාන්තාවෝ කියල කියන්නේ මෙකුළ මේ ධාර්මෙකු ජීවත්වනයට සමාරු වරයට අන්තරයි කනනවා කිවවා. දැදී විස්තරය බලපුහම සීල වස්තතියන්නේ. මේක මෙයාට තියන පුද්දුම ධර්ම චට්ානය. තිබල තිනවා කියන මේ අම්ේතාත මගේ හිත දන්දිම ඇල්ල තියන්නේ මට පවුල්ලීවි වැඩක් නෑ මේ ස්ත්‍රිය කල කියන්නේ හුලක් වගේ කියනවා ඊට පස්සේ ඇලෙන් ලාටුවක් වගේ මඩ ගොහොරුවක් වගේ මැඩ මඩ ගොහරුවක් වගේ ගැනති කාමයටම අදාලෙ එකක් කියන එක ඊට පස්සේ ශරීරයේ ගෙඩියක් වගේ මේ ස්ත්‍රියී රෝගයක් වගේ දක්ෂ පුද්ගලයක් කරන්න වුණු මේ අන්තරායකරූ ඇය දුරුකරන එක කියන ඒ දැ ප හොද ද ට පය ට ක ර ටුපය ක සසාද බැඳදරට සම්පූර්ණය වෙනස්න දෙම පැ සල න එකක ැතුු යන දාන දුන්නම ඉවත් අත පසු නවා ඇයිටපස කාන්තාව බයිනන සමල අම වැට දිී ඉන්නවා ෙද මේ මේ වන මේ වැට න ලමයිට මෙහිම විදන්නන ම ද න ජකර ඉතින් හර එහම තියෙනවන්නේ ඉතින් ඒ නිසා මේ නන තික්කන අතරයකර ඇය දුර කරන්න ුවන කින. කාතාවල ක අන්දකිරීමක් වගේ න මනිස්සු අන්දනක න කාතාව හිත බැඳුනට පත්. කොච්චර ඇතික තේරවා දැන්ගේ යි විස්තර බලද්දි. ජාතකොලේම තරීයට දීරන කාතාවන න්දවෙච්චව. ඉතින් ඒනිසා ප්‍රඥ්ඥාව විනාසනකන කාන්තාවනෂ. කාන්තාවට බැඳරු එක්න නිසා ඒයාගේ කුසල් කරනව ඔක්කොම් ප්‍රමාදර පත් වන. ටස කාන්තාව ම ම පා ෂටකට ඉන් වෙන ඇඒයව සතුන යන්බේ සතුන තිබන වාමයග පි කාන්ත. මේ ප්‍රඥා වාාන රියොතත්ක් නැසවකිෙන ඒනිසා ධ්‍යානලා අමේ තති ්‍යානලලාි වහසගේ පටිට බිම ියන්ඩුන කාතාවද කියර පුදුම දරනවචානයක්ක වයකි. අල්පේ සාක්‍යය මහි සාක්වෙනුවකින කුසල් වඩන් මේ හුලක් වොගේ කියන රෝගයක් වගේ අන්තරයිකර දෙයක් කියන. කාමයන්නේ දොස්දක්න කට්ටිය මේ ජීවත් ක වෙන කැමති පුරුෂයක් විසවර්ගයක් දුරින්ම් දුරනෝගේ කින කාතා දුරන්න ඒ මට ගම කසාදක කරන්න ැකි. ට පසේ ඉතින්ආරාම්ම තා අතර ඉට පසේ දැ කියන්න දයක්නද ඇත්තන මේ කතා ඉති නිශ්හද්ද හිටිය ඉති මෙ හොඳට දානදී ලතියනු ඒකාලයේ දැංව අනුරාධ පුරයෝුගේ රහතන් වහන්සේලා තුචිත දෙවලූ ගියාට පසේ ඒ ලස්සන ලස්සන විවාන ප්‍රමුක ප්‍රමුක විවාන බලාග නයනාවගේ නරහතන් වහන්සලා ඉතින් එහෙම යදි ලස්සන විවාන දෙකක් දැක්ක රහතන් වහන්සලා දැකලා සේ රහතන් වන්සේ නතර ලැහුවා මේ මේ විවාන කාගිත කියලා. ඊට පස්සේ ඒ දිවලෝක දෙවුරු කියවා තුෂිත දෙවලුව මේ විමන් දෙකෙන් එකක් සද්ධ තිස්සු මහ රජජුරු සඳහා නැවි ලැතියෙනකින එද අදත රජුරු ජීවත්ල ඉන්න කාන්න කාලය ඔන්න බලන් නසාහතකට ප රජවරූ රජකම් කරත් සුගතතිය විදදි වැටපිල හද වලෝ විමාන විව ලති විලද පිතිී එතට එකක් සද්දාාතිස රජවරු සදාහ කියනෙන අනිස්ත්‍යකම මේ අන්ුරාපර ඉන්නක් වවා ධාරමක හරයයාම් කරලා. දෙම පයරත් පෝෂණය කරන සංගයට දන්දෙන තිස්ස කියලා සන්්ඩාලියක් යා අවුස්සා කෙන මේ අනි තිමාණි පහල් අතියෙන් එතකට පුදදුම විදිට යාගේ අරට තුන්ඩුවන්කෙ හිට බැසකෙන තියනවා අරදැන් සරීරයේ නූලක් හලකට බෙදල හම කරන්න තර හොහම තුන්ඩුවන්ගේ හිත පිහිටි ඇද. ඉතින් ඊට පස්ස ඒ රහතන් වහන්සල අන්ුවාාදපුරයට ඇවිල්ලා මේ කාරණ මිනිස්සුන්ටකකිව මෙෙන්න්න මේ තිස්සක ලා සන්න ලියක ුසා. ස්ස වානය පහල තිනව සදධා තිස සමහ රජුරුල වානය පහලතනි දක්කයි කියලා. ඊට පස සද්ධ තිස රජරුවන්ට මේක ආරංචිීලා හද්දා තිස රජුරු එයාට එන්ඩිකිව. මනුස පුර රජපුර සේක්කලක අර් තිස්සකෙන සන්නල එඩි ගැ ඒ ආවා ආවට ප සද්ධති රජරක්ව මේ උපහසක ඔබ මෙහම දන්දනවාගෙන් හැබෑද දෙවුණූ පැතිල් ලති නොම කතාව කියලා ඊට වසිෙක්ක අන්නේ දී ගන්වන්සේ ඔවු මං ඒවිදිර දන්දෙනවකව. ඊට ප සද්ධහ තිස්ස රජරූකේවා මේ අනෙහි උපාසකේ එහෙන මට ඔබ ඔබේ රස්කනල පින් පින් කොටසම් මටත් දෙන්න කියලා පින් අනමෝදන්ගේ හරියට කල ලදෙනවා ඉතින් ඒට පස්සේ තිස්ස සන්නා ලකෙන අනේ ස්වාමි දෙගන්න සවබහන්සකත්ම පිද දෙනවා අනි සියලු සත්ත්‍යයන්ටත් මක් රැස්කර පින අනමෝදං කරට කැමතිී කියලා ඒේ රජ්ජුරූ පැහැදිලා සතුට වෙලා අනු බලන්න මෙයාගේ පිින් මේ ජීවිතමයායට එපාග දුන්නා රජ්ජුරු සතුරටල මෙයායට මාලග ලඟින්ම නොයි කුපකරණයන්ගේ යුක්ත ලස්සන මේ ගයක් රජවුවන්ගේ මාලගේ ලගගේ යට ගයක් කලා දුන්න මරම මත තිීන ළඟ මන මර මත ළඟ ඇති රජුරන්ගේ මන පාල ති ඇති ලස්සන ගෙයක් ඇයට හළලදන මාගය ලඟින්ීම. වස්තර පණස් සාතරදාහක වස්තර දුන්න කිනවා. මේ තිස්ස සන්නාලිය ඊට පස්සේ කුතුම විජයටටමයා පී කරලා තිෙනවා. තිනෙනව තම් පන්නේ දීපේ යම්පමන බුද්ධස්්‍රාාවක විශේනම් ඒ සියල්ලන්ට තුන්වරක් තුන් සිවරු දනුවේ ලකාදප මු ලංකා දීපීමම යම්පමන බුද්ධස්්‍රාාවක ේටියද ඒ සිරුදන තුන්වරක් තුන් සිවරුදුන්න මගේ තන මේ රජරුවන්ගේ ෑග බෝ ලමන පසේ ම ධනපතික්ුුණ ඉතින් වස්ත්‍රරම මෙයාට හම්බනාස පනස්සර දහ දහසක් අයෝපදිනා ගමක් මෙයට ඇෑග අම්බුණන රජදරුවන්ගේ ඉති මහා දාානපතියක් වුණා කියන. ඉතින් මෙයා මරණසන්න කාලි සංග ඇවිල මෙමට බණ කියීනවා බණ කියද්දි මෙහා කාත්‍යකරින් තනිම කතා කරන පී නවා තින් මේ ට පිටයකව දැන්නම් මෙම මරණ බයම් බයිට පත්තලයින්න දැන්ව මේ මරු විකලින් වගේ තම කීවන්නේගෙන ඊට පස්සේ මෙයා කියනවා මං මරුවිකලින් මුකුත් කියන්න නෑ කියනවා දැන් මේ සදෙව් ලෝකෝලිම්ම දෙවරුන්ගේ දිවී රහථ මාසමය පිට ඇවිල තිනවා ඒකලුත් එකකක පොඩ්ඩක් කියන්න මේ බටිහා ගන්ග පොඩ්ඩක් ය සන්ඩි කියලා ඉතින් ඊටමස්සේ මේ මෙ දහස් වරත් පහන් දහබගින් දල්ව ලතියනව ලංකාදීී විහාරස්ථානොල පහන් දහස වගේ. පරන චාරිත්‍රය කෙනම පහන් දල්ලන එක ඊළඟට නොකල්ලී දරු ද තනනා දහක් කලාකිෙන මේක දුප පකනෙ කෙට නට මන්ගේ තන රජරගේ අනුගර ලබට පරන් කොහර මට කියහන්න නලන මේ ධර්මකෝ හරයම්පු කරලන් වහන්සියෙන් දිනය බලන්දික ලබ උපක් යින්ටවස මල්ල කලීම තුසිත දෙවියගත රුපන්න්න දරයා ජීවත්වලලා ඉදදමයි. එයා විමානනි තුස්ස දෙවුලූ පහළු දැකර දමපදත්ති නන චිරප්ප බාසිම්පුරුසන් දුරත් වූ සොත්තුමා ගතන් අරන දුර රටගකටපු ඥාතියෙක් තමන්ගේ මවු රටට එද්දී. ඥාති මිත්තා සහජජාචා අභිනන් ධන්තියා ගතන් නෑ දැයු යහළු මිත්‍රයූ එයාව මේ සතුට පිළිගන්නවනේ. ආ ඒවගේ කියේවා පින්කරට පස්සේ පින විසිංකිනො ය පිළිගන්න. ඉතින් ඒවගේ මේ ධර්මකව හරිම්භ කරලා දෙනයක පුදුම අනුසස් අපි දකි ලැබෙන හමයි මේ එතකොට සවන්නස යා මේ ජීවිත ධානයකික හව දක් අ දුන්නට පිරිහෙ ෑ පර ජීවිතත් බාන උපක් ලබ හැට පපක් ලබන හම මරලෙන් මත තේ රැකවරන තිනවා. එතකොට සමන්නසද මම කැමති දැන ගන්න රබං කලින් මේකේ හැඳිනව දිකරි සන්න සර උපාලකන භික්ෂුව ධර ධානය ඇත් දුන්න ඒට සසන වස ගැරහ වනි. එතකොට ඒකට ගරහන හේතුරෙන් මොකදක එක අධර්ම දානය න්නේෙ ඒකොට විස්තරැක්වත් මොක දෙයානියා රමනාපි බැඳගෙන හිටිය එතන දෙන උප සුද එතර සුබදරයාගේ හිටිය කියනවා අර ගිහිකාල හිටපු දරුව දෙන්නෙක් ඒ දරුව දෙන්න පස්සෙ පැවිදි වෙලා ඒ දෙන්න ලෞ්වා මේ භික්ෂුව බුදුරයන් වහන්සේ ආතුමාන් අග්‍රට අරින් එයා හිටපු ප්‍රදේශයට වඩිනවගගේ රචල යාතම හොද කැඩක් කල සාහතුනතර පුජගන්නනට අර මයි දෙදන්න මෙය කරන වැෑමි කලින් මේය කරන යමෙ න් කරනම ිල්ි පුලන්ගේ ලමයි දෙදන්න පුළුවන් ඉද ළමයි දෙැන පැවිදි හටිය ික්‍ුන් අර ෙහර ෝටි ඉතින්ඒ ොඩි හාමුදුර දෙන්නට දිලකිව මේ කරනව යමි බඩු කතුරවරම ඒවදීලා මේ කෙස්තේ රැවුල් බාන උපකරුදීලා කොන්්ඩ කපන නොපකරන දිලකිව මේ ගිහිල්ලා මේ ගමේ යන්ට කියෙල්ල නිසුන්ගේ කොඩට කපන කොඩට කපල සාතුන්සේට ැ ප ජරට හල් පොල් ල් ටකල්. ද හර ුට ගම දන්න පොි හතුරද දෙන්න ගම ගේයා ගේයා ගාන කියයාම කොඩ කපාගන්න තින කාඩද වුල පාගන් ති ර අපටි කරන්න පුුවන් කියලා පැවවිදිල ඉන්න පැදලයින්න. ඉතින් ඊට පස්සේ මිනිස් ේගලටකල ොඩ ඇවල් ක අපප ගත්ත ඒතිට සබහසට මොනවා පන්ස අපට සහතුර කද පා දඩගන්න මේඒට අප හල්පල් බට්ටිකදන්න වෙන මුකරන තත් කමන්නය කියල. ඊට පස්සේ අතිමට කොන්ඩ කපන්් කොන්ඩ කපපු මිනිසුත් ආය ක පාගත කියෙන. මේ දෙන්න අදයා දැකලා ඊට පස්සේ කවරු කරු කොඩ රවල් පපාත්ත කියෙන ේදන්න දහ දකලලා ඉටවස සතුන්දර කැද කලා දන්න මේ කරන්න කිය කලලා මිනිස් ඉතින් ගොඩාක් අන්තිමට මේගලට හම් බවන තියකෙන් තමයි අර හාමුදුරු කැඳ හැදිී ඒස බුදරන්ස ුදරන් පි තුන්ස ද පිගන්න කල ති ුදුරන්ස ද ද ොද කියල භක්ෂු ැද කොහොද මේ අදාගත්ක විස් තරක ඊට පස දරන්ස ගහ කලා ඇයි හිස් පුරුෂය. මේ මේ සවම මහ ජීවිතයට පවත්තුන මේ මිනිසු එක තුර කර මේ කැදහතල දෙන්නද. අධාර්මිකු ජීවත්තල පුදන කැද ඇති වැඩම කතරල බදුරන්නට පිගත්න ගරහ කල හිස්පුරුෂ මේ වගේ දවල්ලහය කරන්න එප මේ මහන් ජීවිතති නෝවාගේ දවල් කරනට කියලා. ඉතින් එතන බලන්න ඒක පැවිදදාගේ පැත්තෙන් අධර්මිකය ඇයිදැන් අර පවි්දාා යම්කිසි අරණනික ෘතිය ෙදෙවන යම කම්පු කරන්න රස්වාව කරාගලන්න. ඒන් ගහලා හ බදරන්ස කැද පිත් ම කප කියලා මේ වගින් දේවල්ල කරන්නටි පයකල එදා තමයා තර බැඳ ගත්ත. ඒ විික්ෂූ තමයි ඇබුදු රැට්වන්සේ පිින්වම් පාපලාව මේ ර ර සර ප ලක් ඇැත් සක ටි ප වැල පි ටිපා මේ මහත්‍රමණක ඇති අපි නිදහසුන බ හරරිට ද දන්ම න්න කාල දැන්ව අපට කැමතිදයක් කරන්නපුලො කැමද න කගරත් සදස නට ද නෙක ඉතින් එයා එහෙම කීව යන අදහරමි ක ආකයි. දැන් පික්රගන්න කියලා ද පිනට ආසාාවෙන් එය කරේ අධාර්මිකෝතම ඒ දාන දුන්නේ එතුවට දැත්තට ම දාානයක් දෙද්ද එකද විෙනක්තිය ඕනේ සවන්නහස් ඒ කියන්නේ එදින ක්‍රමී අනෝතමයි ධනී මහත්පල මනිසංස වෙන්නේ බුදරු ප්‍ර්ඥාවන්තයව ප්‍රංසා කරන්නේ ධාර්මිකෝ දෙන දානියයි. දැන්ස්මන්නස් දැ අපි ධානයගෙන කතා කර එදදි සවනස කලින් අපි විස්තරකර දානී සමහරයවා දන් දෙදදි සාවාමන්‍යා සි චේතනාව බලපානවා කිලිටිවෙන්න සමහරවා මහත් පල වෙන්නත් පලපාන චේතනාම්. එතකොටසාහන්න දැඟ දානය අපි දෙද්ද කිල්ලිටි නොවී පිරිසිදු දානයදෙන් අපි කොවිජුධ තපා මෙහෙවන්න ඕන කොවිදදී කටයුතු කර යුත්ත. ඳ මේ වගේ අවස්ථාවකද ධනයක් දෙද්දී මම කියන්නේ දැන්ඟවා අපි ගමු දානයකින් හිත කිලිටුවෙන පැතිතියනු ධානක ට පුළුවන් අස්ථ පි ත් දැ. එකක් තමයි ධානී ධනක දිීත කිලටන පුළොන් ඇ චත්තප්‍රසාධදයා නැතිකරකත්තුොත්. ඒකන දැන් චිත්ත ප්‍රසාදය තුන් තැනක තියෙන්ටන චිත්ත ප්‍රසාදය තියෙන්න් ඩෝන ධනදන්න කලින් එකටින පුබ්බේව දාන සුමනොහෝති. දෙවිනික දන් චිත්තම් ප්‍රසාදේති ධනය පූජගනු වෙලාව ඇගේ හිත පහදුවන් ඩෝන ඒක දැන් අංෙක මංකවි දැන් තුන්රණයේ පිහිටපුගෙනකුට සම මේක හොට කරගන්න ොල කැනයාට ්‍රාවක සංගරත්න ගෙන තේරුම යෙන් ො ධන පූජක හිට පහද වන්නට දත්ව අත්ත මනුහෝදී දිලවෙල්ල සතුරින් නවන තති දැකින අපි සසාහරටය දිලි විල්ල අතිම සතුර යසග ආඒකයි. ඒකෙන් අපි ගත්තුත් දැන් එක්කෝ සමාට දැම් චූටි දෙේල් තම ොවහන ොනු වෑන්ජනය කදාව අපිතු ොන්නම කන කදංව මාලුවක් අදංවාව ක පොලු සැම්ල ද දැ ම ල පරතු ම ද ලවන. ඒ සහ න ෙදන් යා අතර ාජි හමේ ද හස ල ස ල මට ප ද න ැති ක්ද ජු මලට චරක් දන්ගගේ ජුල්ලිකක් දැන් ගන කිද. එතකට එහෙම එක්කෝ සමාරට සහසල ඒ ගැනන්නේ එච්චර ඉ ගල මහර වන්ද දිිරපසීමේ මචතරක් වි දං කල ගනාව මන්හසල ල න්න නැති කෙල් ඒකක හිත කිල්ටු කරගන්න. ඉතින් ඒ තකට මට හිත දැන් එතකොට යා අර. අවසායේ සිත පහදවා ගතයුතුයක වෙනුටන්තිම ිතුල්ලා තියෙන්නේෙ හිතේ යංකිසි කොස් අක්කේ ගැන් කිලට. සංස වකති අර තමන්ගේ නමව බලාවෘත්තුවය කරහමත් වෙනවානි ද ේමත් වෙනවනේ තමන්දි භාජනය නැහැ පසලි අමට ම පුට පූජගානගේ පුටෝ වෙන. ඔ පචිර හතුර පාචි කරන්න ගේ දීව දේවල ම අපසි සමහර දල ලවන ද මදී යකෝ එ ර දැ ප ද කර ව තන අවලක් ව දැම චරු දන් කරලා අන්ට මේකලු මගේ නම කිය වන්න එක්කු පසකිව පසකි ච ටා ද පග නන් කියවුුණ ඇති මේ වගේ අර පලල් දැක්ම මේක දපකාරය ඔදැන් ඔය කිල්ටුව එක පැත්ත තව හර ලක බ ො. ර ද අඩු පිර ක පි ද හො ද තකර පිර කිව ු ොත්ට ර දරම කල ඔන්නන් තැන බහි බස් වෙනවා. එතකොටත් ඒක එතන කිලිට වනාා තව කිලිටු වේවා මසුරුකං ගොලි ඒක එන්න දාන දේඩ ගියාට මසුරුකමින් එයාගේ හිත පෙලිනවා. එදන් අරහර හිතුනනගේ දර අපිගත්ත් තරා පුත්්ක ටානන්ගේ සිද්ධිය තර කලංජීවිතගේ පසේ බුදුරජාණන් වහන්සට මක්කඩිය. තගර සිකී වගේ තගර සිකි පසේ බුදුරන් වහසේ ගෙදරඩිය මෙයා සිතරේ. එතුට මෙයාකිව ඔය ශ්‍රමණයන් වහන්සට දාන ටික් මේදෙන්ඩ එල මෙයාගන් ගිය එලියට තර ගෙදරමිනස් සු පැහැදිලා හොඳ පණනිික් ධර්මාන දුර්නා. ධර්නමට දීලා ට පස්සේ ඕන පසේ බුදුරැන් වස දැන් වඩිනවා. එතකොට මෙ හප වෙන ගනක්ග ලක හැරි ඇතර යෝ ්‍රණන් වහස ධදාන හම්බුුණනාද කියලා හ ගරපති හම්බුණලකු බලු දැම බලන්ට ිතුුණා. ලද හොඳට පාතරරි පිරිටදීලා. ප්‍රනීත දේ දීලා. එතකන පාටයා ගත අවුලුුණා චක් අප රාධිම මේ කිව මේම හිතු නෑ මෙහම දකල මේ බුදුම දීම නදේල දන න කියෙල ඒයාගේ හිත අප හැදනා. එතරේ ඒත කිලිටූනිේ මසරුකමෙන් තන. මසුරුගමෙන් කලිටේෙනවා. ඇත මේ වගේ අර සිතකිිලිටුවන්න තැන්තිවා මේ තැන්ගලින් අප හිත පරිෂං කරගන්නඩ ඕන. තු ගොඩක් ා ද ගෙන නත්තම් පිකර නැත ොවර ද න න ඩුන ඒය කියලට අපි ක්මට එක අ හරුන්න නෑ ම මේක හිත මගේ න ිරට කර ගඩුන මේ දන්ගෙනාපුතාව කොච්චට දෙවල්තිවන තින් ම පු කියල ම සතුට තියා ග්ඩෝන කියලා අහන් එතකොට එහෙම ඒක හිත රැක ගඩන ඉරව සමගේ නමග නමක කියලා තමගන ලක රනාවක් ර න ලා පොරු තියග හදන ි තු වරන්නාව කකිරු නැත්. දැන් අපිත්තතේ මනාකට ප්‍රතිපත්ය පිහිට භික්ෂූන් එෙම ලොකුඩ වරණ කරන්න ඇහෙම එතකට දානයට පස නවා නමුත්යි පුද්ගලයා ගැන්න ගම් පෞද්බිලික වර්ණාවක් එතන කෙරෙන්නේ එතකට දැන්යා පඇත ම ඇමකුත් කිය උන්නේ ලොකුට කිය මර්තැතය සහද අපි ත්තොත් සමාහරය දදුන්නාම ශාසෘනාසය ප්‍රශංසා කරන්නේ අතීතිත් මේ වගේ ප්‍රඥාවන්තයි දඳන්න කල අති චරිතරතන් ප්‍රසා කරතර දීව කියෙනාටය වැඩපුර ඇ හිත පහදවන්න අර කතාාවක් කියඒට කරුණු කිය කරුණු කිය ඒගේ නිසාර ඒගේ තැන්වලද හිතකන්න හම එක මගේ ම කිවන්න කලකුට හිතන්න ම පහසි සං ගඩ දුන්නන්නේ තුර මට දීවපක විපාක තිීරවන්නේ කළ අන්න එතනින් ඒ ඒ ිලිටීම හිත පිසු කරගන්න ඕන ඊලඟට සමහර කට්ටියගේ ධනය කරට නො පස්ස ගහ තමයි ආදන්නේ ඒක සාටක බුණනෝගේ එයාට ඔන්න දැන් දන්ඩ හිතනවා ආසල්ලක් දෙනවා මා දෙනවා ිටිපස ආහිතර මේ මන් දැම්ක් දෙනුවද නැද ඒෙ ද ර ිරගන්න ද ඒකට නර න්න ට පස පසු බැමන ඉට පස ආය කල්පනල කන නෑ දනවා කියලා. ඉට ච්චර ද න්න ටික්දනවා ච්චර න්නන නති මගේක මන්දනවන කියලා එතෙකු ටිකක් ය පසේ ත මේ වගේ අර මතුරගමින් පස ගහන පස්ස අද හිතුල පිද ධනම චේත ය හිටතුවන. ඒම ඇතුව යාම පුහුණු කර ට මටන් තේර ැන ඒ ප හ රු ද පුහුණු කරන්නවා. නොත්බ දකින දැන් දාන දානෝල දියාර කියන්නෝගේ දැන් සමහරදේල් එකක් තමමාහොන්දට දෙවනමුත් තමට දාන දුන්නට පන්සයා දානි ගැනයි මෙිහිකරන්නේ එයා සමහරවිට වෙන කල්පනාවක් නොද දාන බෙදලලා පූජ කල දැන් පින් අන ෝදන්කරද වන පානිම හිතද වෙනකාපනාව. එතකොට අර දත්තා අත්ම මනොහොති දීලා සතුටුවෙනවා වගෙන ගයාට කරගන්න ද අවස්ථාව නැතිනවා ඒතින් මේ වගේ අර නොෙක් නෝත් ඇැගල්ද හිතක මේ වගේ අපේ ධන මේේ සිත ිනක් තරුන්හ. ඒඒක අතහරලා අරි හිතේ පැදිීම තියාගන්න දක්ෂ වෙන්න්නන තර දැන් අපි මෙතල කාරණකි පැක්ව එකක් මසරු කමෙන් හිත කිෙලිටවෙන්න පුළුවන් තමාව හවා දක්වාගන්න යුත් එතැන කිලිටුවෙන්ට පුළුවන් තමන් ගැන වන්නා කරෙන් දන ක කියලා ලා පපරො එතන කිලිටවෙන්න්න පුුව. යිිතුමිලට දානේ පුංච ධානවස්වකක් හමේ මේ වුණට පසේ නතු ගැන ඒක කිෙිටවන්න පුලුව. වගේ තැන්ගල ද අපි තේරුම් අර මෙවැ දානෙ කිළිටුවෙනවා කියෙලා යක්මටේතන්ගල අහරන්න දක්ෂෙන්න්නවා අතහර ලස්සන් හි පැහැදීම රදව ගත්තන දානමිසිිත ආරක්සාකරගන මයි යි කියා යදදි මට එකක් මතක්වුණසාන්නද හරපුදුව කතාවසාංසිකිවන ර පුද්ය සිටිතමා වසාන හිත අප හදවා ගතනෙන සයියට දෙේ විපාකය අතිනෙ භක්තිමුදි ලැබන්නේ ලැබුණනට බුක්තිින් හිතන තැන ෙන්නේ න හෙම මේ ලඟෙ තාත්ත කනෙගෙන ආරංචුන හංසේයා පුදු වැසිකිලිතම හෝද හොද හිටි එයා අන්තරාවන එයගෙන කතා කරද්ද කිව එක කෙනෙක් සයා වැසිකිිලි හෝද හටියට කෝඩිපතිය කිව තටටු දෙකේ ගෙවල් ී නොකවා කෝඩි ගාන බැංකව තිනපුවා දරුවටවිදංකා නයා කිවා නමුත් මෙයාක රැකියාව මෙයා ඇලෝ වැැසිකිලි හෝදන වයා පරත්තියන. නමුත් එයාට එහහි හිතනම අරකට හරි පුද ය දමට මක් ට පස පපු ක ඇත ැකිලි. හෝදනයක නැතුූ දැන්යට ජීවත නොවන තරන් පල්ිතිීන ො ප්‍රතිනවා සල්ලි කෝටින බැක්කව නවා ඇතර දැ වැල හොලත් යන්කි අආදම ද පද ම කි ල දල පොඩියට ගන්න එකැන පිකම කකට කරනවාද ේ නෙමයි මෙයාම තනර ජීවිත ගත කරන්න නොයකරනවා හරි පුදුවයි අරි පුතුම සිදුව ඉතින්මට මතක්ුණන ඇතන භාගතහන්සි කර දන් දෙන්නද සසරයි එදී විපාකකස ලැබුණා අවසා හිත අපහදවගත් දන්නේ නර ය තිනවා සන්තරගත දෝෂයක බුක්තිවිී දින්න හිතනැබින්නේ. ද ෙතන වැනිහමයි එනිසා ප අත්නේ දැන්ම විස්තර කරපු යවත්තක වැැලු හම ධනය කියයන කොහමකරත් ලැබෙන. හැබැයි ඒ භුක්තිවදින්න වෙනම තමන්ගේ හිත පෝසත් එෙන්න්න ඕන අතහරරිමතියෙන් වන අවසානය පසතයෙන් නිපාදීපද ගන හිදලා ඉතින් ඒ ගැන සමනාශය අපරට විතර කර. ස්මිස්සමට තව දැන ගන්න ඕනා මේ දැන් අපි දානය ගැන මේ කතාකර දානයේදී සමන දැන් ගොඩක්කයිට මේ කතාරදි හිතෙන්න්නති මේ බට්ටිකක් දෙනයක ම ලට ය ගොත්දට දාන කියන විද පැතිිටකවලති න අපට එම කගන්නවස්ථාව න වගෙන තියනත් ඔවු දැන් දානේ අපි ගත්තොත් විවිධාකාර පැති ඔස්සේ දානය කියනෙක අපට යොදෝගට පුළුවන් දැන් අපිම මේ කාලෙන්නම් ගොඩක් අපිගම එකක් දැ දානෙකුහම දැ අරකිවාගේ දැන් අනු භව කරන දෙයක් වන්දන දෙයක්ම දීම විතරක් නෙමයි. අපි ගමු කෙනෙක් අපිහතුම ශ්‍රමයේ දන්දයෙන්ට පුළුවන් කෙනෙකුට. ඊට පස්සේ අපි ගත්තු ගිලං වෙච්චෙක්කෙනට ගිලං අපි ගතුොත් ගිල්නාාට සප්පාය බෙහිත් දන් දෙන්න පුළුවන් ඊට පස්සේ අපි ගත්තු තව වස්තර ධනය වස්තර දන් දෙන්න පුළුවන් ඊට පස්සේ ආවාස දාානය අවසේතර හැමකම් වද දල්ලන්න මේ වස්ත දන් දෙන්න පුුවන් ඉට පස ආෝක දන්න පුළුව අපිතුම් ලයිට්නැති ග ත්වේනවා ලයිට් අරන් දෙෙන සැෑයක් තින ලයිට්නේ අන්න සෑ අපිම් සෑහදලන සෑ ආලක කරන්න අල්ලයිට්නේ අන එතකොට ඇක දන් දෙන. එහතකොට දීලට අපිකතු දිගන ගන්න දරුවක්න්න. ඉගෙන දරුවක්න්න අන ස්කොලයන් ආසයි පොත් පත් ගන්න සල්ලින. ඊටත් හොඳ ගව මක්නේ හො සපතු දෙදක්නේ අන්න එලාමය ටේවල සලකන. ඇති මේ වගේ විධ පැතික ඩොස්සේ ධන කියන අපට පවිච් කරගන්න පුළුව න්දන පුදදුන ක ු මටික්දන්නන දැ අපිකව විසපසු විසකට කැල ව දන්න මනිස්සන අප ට ල් ග ද. පේතු ෙනෙක් ටික මන් සල්ලින් ට මලක් අතක්දනොගු සෑය වදදින්න කියලා ල්ද කොච්චට ලස්සදන ඇති මේ වගේ ගොඩා පැතිකට තියෙන මට මතකර දැන් අද කාල හැටේරන ගොඩා අසනී පූලින් දුක් දෙෙනගන්නවා ඒ අයට හොඳයි මේ කාල හොඳ දානය අවස්ථාවත්වයෙන අපි කළුතුර ගිලම් භික්‍ සුරෝහලක්කද වෙනවා ගොඩක් අයි එච්චරම අවදාන්ට අවධානින් ගිලි ලාතින මේ කාලේ ගිලම් වෙච්චයට ගොඩාක් කොඳේ අන්නේ ගිලම් භික්‍රූල ඉදි කරලා නිමකරගන්ඩ මේ ආද පකාරණක මේ කාලමකද විශේෂ ගිලානූපස්ථානයක්ංගය අවදසා. ඇත්තර මංහිත මේක ධර්මය හැරන කරන ද ලුක අනුග්‍රාය සාසරු වහසේ ගිලාන් උස්ථාන කලති ගලා පස්ථානය වහස වරණාල මහන යමෙක් ගිලනුන් ටුපස්ථාන කරනවනන්. එය සාතුන් වහන්සේට නුපස්ථානයක්ඒ කියලා යෝබික්වේ ගිලාන උපටේ සුමන් උප්ටේ කල තිරවන එකන සාතුන් වහන්සගේ අනු ශාසන කරන ඇතකොටක්. ලා ක් න් වගේ පස්ාන ම කි දර්මේටම කරු අනුහ. රම හැ නු හැර ිල ච දම පහසුව. ති නිසා ළුවන්න පින්හත් න්නු මේ කාලේ හොඳ පින ළුතුර ගිල්ලම් භික්ෂරු ලයි දී. ඒකට පුළුවන් කට්ටිය මුදලින් ආදධර කර පුුව. අ ල ආදර කරන්න කාල එක ්‍රමේ ද ො ද හොඳ ස්ාවත් ුුණ ගල යන්දර මහම වුණ භාවනශ පී සෑයක් දන. එකට මේ සෑරජාන් වන්ස ්‍රමදාාකත දැ ගොඩක් කුමනාවවෙලාලත්න තේනිසා පළලුවන් පිරිස්ස එකකතුලාගේලා ඒ කුරාය කල මහම වනා භාව අසේ දුවෙන සෑරජාණන් වහන්ස උදුසසා ශ්‍රමයේ දන්දින්න ඒ ශ්‍රම දන්දින වගෙන් අපිම අපේ ජීවිතය යන මේ සරීරෙන් ප්‍රෝජණයගන්න මේ සරීරයෙන් කුණුවෙල අවසාන්ට පනුගහලා පොරෝට පස්සුලයන්ට තියන එක ඇතු අපි මේ දිති කුරපියගේ යුතු සරීරෙන් හරි ප්‍රජන ගත්තා කියන්නේ මේ වගේ දක යෝදවනක ද අපිගත් මේ සරයෙන් පවිච්ච කලන දදිනිසුරටිග මේ සරයෙන් පාචලන මද ොක්ෂෙන් හන්න. ඒ මේක මනේද වැදිකාම සේ වන ඇතිරන. මේ සරීමය පාවිච්චන. එහනි මේ සශරය අප ඒවගේ අර කිලුටු දේට පාවිච්චි කරන්න නැතුව. මංහිතන්නේ පාර් සුද්ද දෙයක් අපට මේගුණ සශරයෙන් උපත් දන්න පුළුවල. පහර් සුද්ද සංස්කාරය. එතුට අයි තමන්ගේ ශ්‍රමය දදිලායි සෑරජාන් වහන්ස දසා. මහන්සි වෙලා තමන් චේතනට මම යන් ශරීර හක්සියයක් දන්දුුන් අද මේ සෑරජා ව දිකිරීම පිණිස මට කවදාහරින් මේ ලෝකයේ ඒ අපගේ සාතුන් වහන්ේ අවබෝධ කලය ශ්‍රෂ් අමා නිවන ඇද හගේ නිවන කර ට සත්ති ලබව කගලකින් පැතුමිය පිටුන්න කොයි විදිටයාටයේ සංස්කාර උපකාරය. ඉතින් ඒ නිසා අන්නගේ සෑරජාණන් වහන්ේ ලයිද වෙන අස්ථාවලල මේ පින කර ගන්නනේ ින ැවහම කරන සෑරජානව අරදි ගඩුලත් ැ පපත් කරනවා. බදම ික් අදනවා ගඩු ටිකක් අදවා ඉති මේව තමයිේ මේ බුද්සාතරන ලැිච් මහනය සම්පත් න්ලේ හද සංගේය කියල්ල ගඩු යද රුන් සහ සංයගල ගඩු ලතිව ගඩල් හල දනවා මේ ඉතිේගේ නිසා යන්න වයන්දර මහම වවා ාාවනස්පෝට් ලස්සන සෑරජන් වන්සනමක් දන පිරිිස් සංගක තුලගල්ල මුදලින් දායකත දරනපුොුවන් ටම් කරන්න ශ්‍රමදායකත්ව ඉදට ඉතිේ හැබදනටම අපි ආරධනකර නොම වැරස ා. පින්කං ගොට සම්බධෙන්ට ගීල්ඟට කළුතුර ගිලම් භික්සුරුවෝල ගැනත් කවුරුත්මැනහි කරලා ඒකටත් දාකතයට සල් සඩ කියන්න අපි මේ වැඩ ස්සාාණ මේ අවස්තාව මතක් කරන්න අවස්ථාව බවටත් පත් කරග හමයි සහහදඟ විස්තර කරයිදද අපට තේරුණේ මේ දන්ටිකක් දෙන ඉතරන්නේ මේ දානය කියන්නේ ශ්‍රමය පුළුවන් ඊටවස් මුදලිම් පුළුවන් ආලෝකය දන් දෙන්න පුළුවන් නද තරොඩ ගොඩක් පින් කරගන්න දානය පැත්තින් කරන්න අවස්ථාව තියනෝ විධ පැතිකඩවල් හර. සමාසේ අපූරූටය ගැන විතර කර පිහත්න ධනය කියන්නේ බට තේරෙන් ඇති මේ සමනාශය විස්තර කර යද්ද දානය කියන කොච්චට වටිනා එකක්ද කියලා. ධානය කියන කළ යුතු එකක් භාගිත වහන්සේ වදාළේ දානය කියන එක මේ තමන් ආහාර අනුබව කල්ලා අතහෝදල විසිකරන හිදුල් ටිකදී නවාන ඒ ටිකත් විසිකරද්දි චේතන පිහිටවුවත් මේක තිරිසං සය කාහරයට ගනිත්වා කියලා එතනත් පෙනක් රැස්සෙනව කියව. තොර බාන් අපි දවසර කොයු කොච්චට ඉදුල් විසි කරනවාද. අපි කාලා ඉතුරට විසිරනු අත්හොදල විසි කරන අපි නමුත් චේතනා පහල උන්න මේක ධානයක් ව වා කියලා එහෙම සහිකරයන්න අප මේ නොට කොච්චර දා මේ දන්දී ලද තිරිසසත්තුවන්ටමනිසා දානය කියැන සල්ලිම නෙමේ තමන්ගේ හිත තමයිකි ප්‍රදාහන වෙන්නේ ති බයන බුදු කෙනෙක්ගේ ධර්මය වටිනාගම චේතනාව පහල කරවන්න අප බුදුරන්න තම කියල දෙන්නේ. තින් අදිදල හරි ඔබේ ඉදුල් විසිකරත් දදිි පවාහිතන්න ති සතුට හරවවා කියලා. ධානී පුරුදු කරන්න. ඒක සාපි නිසාමෙන්න්න ශිස්තර කර දානම් භික්ව සපපුර ස ප්ත්තම් පණ්ිත පනල් සත්පුර සයෝපනවන්නේ පන්්ඩිතය පනවන්නේ. එනිසා සත්පුරු සයෝවෙන්නනම් දන් දෙන්න පන්ඩිතය වෙන්නේ මධානයාද කුසල් දහමදුණ කිරීමෙන්. තියනිසාි සීරු දෙනාට මේ මොහොතේ. සිහිකර සිටිනවා සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ ධන නමැති උතුම් කුසලේ දියුණු කරගන්න හැකියාව ලැබේවා කියලා. පින් අත්නී අද දවසේ අපි දානකතාව සිද්ධ කරලා ධර්ම කතාව සිද්ධල ශාලපිනක් රැස් කර ගත්තා ඉතින්ඒ රැස් කරලද පින අපි සියලු දෙවියන්ට අනමෝදන් කරම් ධානයට කැමති පිනට කැමති සියරු දෙවි දවතාව මේ පින් අනමෝදංන් වේවා සක් දෙවිධානන් සතරවරන් දෙවියන් සෙම්පති දෙවියන් ආලවක සෙම්ප්‍රතුමාන් සුම සමන් කතරගම දෙවියන්න ද දෙවන් දිෂ් කාමි දෙවරුම මේ පින් අන්නු මෝදගන්ේවා එ දෙවියන්ගේ දෙී යසරු වැඩිවේවා ්‍රද්ධාශීලාදසේක බල ධර්මයන්ගෙන්දිවී වැඩත්වා. දෙවියන්ට ධර්මාබෝධයටත් මේ පිනු පකාරමේවා. සාදු සාදු සා මේ සියලු ධර්මයන් අපට කිය දෙන්න අපේ ගුරදුදවන් වහසේ උන්හන්සිට මේ පින් අන මෝදන් වෙලා නිදුක් නිරෝග සූපත් භාවවි දර්ගවස්සර සේවා. රන වාාසනක කටයුතු කිසිීම බාධාවකින් කර්දරයකින් තොරෝ කරගෙනන්න හැකියාව ලැබේවා. ඒවාගේම අපට අප සමඟ මේ අදහම් කතිකාවත්තට එකතු අප පිින් වාමෙන් හසරේ පින් අන මුදංගල උන්නා සිට නිදුක් නීරෝග සුපත් භාව දීර්ගව සලසේවා. ඒවගේ මහමුණාවාසිී රටලුවක වාසිී සිල්කුණ දම් වඩන්නාව සියලු සඟර වුණ මේ පින් අන මුදන් ේවා උන්හන් සෙලාට. නිදුකින් සුවසේ උතුන් චතුරාර් සත් ධර්මයන් අවබෝධ කරන්න භාග්‍ය උද වේවා සාදු 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 ඒකගේ මරැස් කරල සීල පුුණන ධර්මය අපගේ ගුරුවරද දෙ මාපියන්ට අනමෝදන් වේවා.ඒවගේම අද මේ සදහම් කතිකාවත ශ්‍රවණය කරපු සිරුදනාට මේ සඳහා නොයි කයිරං උපකාර කර සිරුදනාට ශ්‍රද්ධා ලක්කරු කාරමණ්ලි සසිරුදිනාට මේ පින් අන මෝදන් වේවා දනාට තු තුරුවන් සතුවාසිර්වාද ලින් දෙවියන්ගේ රැකවරණී සුවසේ උතුන් චතුරාය සදධරබන්න ඔබුදු කර ගැනීමේ භාග්‍ය දාාවවා සාදු 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 පිමත්න අද අප කතා කරේ දානී ගැන ඉතින් අපි කල්පනා කරනවා මේ දානය ගෙන තවත් කරුණු කාරණ කතා කරන්න තියෙන ඔබෝ දෙැනුවත් කරන්න තියවා ඔබ කරේ අනුකම්පාවෙන් ධානය දෙන්නේ කොයුදීරද කියලා කිය දෙන්න අපි ස්වාමිනාස මංෙත නීළඟ වැඩසටා නි දෙත් ඔබට ස්තරයන් කරාව ඉතින් අපි නැමත දානය ගැන සදාහම් කතිකාවතකින් ඔබ සමග එකතු බලාපොරොත්තුවී අද දවසී ඔබගේ නිවසින් සමුගන්වා සිරුදනාට දානයට එත නමිච්ච පිරිසක් බෞ්ත්වේවා කියන උතුම් වදා සමග සිරුදනාට තෙරවාන්තරණයි නමමු බුද්ධර